ශුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන්ම සත්‍යය ආත්මයන් වහන්සේ. උන්වහන්සේ කවදාකවත් බොරු කියන්නේ නැහැ, බොරු කරන්නේ නැහැ. තවත් කෙනෙක්ව බොරුවකට යොමු කරන්නේත් නැහැ. ඒ මහා ශුද්ධාත්මයන් වහන්සේට වැඩ සිටින්න පුළුවන් එකම තැන තමයි යහපත කරන සත්‍ය කතා කරන ශරීරය. අද නම්මිතත්මගේ ද්විපුතේ ශුදෝ පවුලතුමා වරක මතක් කරනවා, අපගේ ශරීරය ශුදාත්මන වහන්සේ වැඩ සිටින දේව මන්දිරයක් කියලා. ඒ කාරණාව කියන්නේ ශුදෝ පවුලතුමා තමන්ගේ අත්දැකීමෙන්. උන්වහන්සේගේ පවකාර ජීවිතේ නෑත් වෙලා දෙවන් වහන්සේව අත්දැකට පස්සේ ශුදෝ පවුලතුමා අත්දකිනවා තමන්ගේ ශරීරය තුළ ශුදාත්මන වහන්සේ වැඩවසනවා, ක්‍රියා කරනවා කියලා. ඔබට මට කවදද ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ? ඔබට මට කවදද පුළුවන් ශුද්ධාත්මන වහන්සේ වැඩ සිටින දේව මන්දිරයක් බවට අපේ ශාරීරිය පත් කරගන්න? මං හිතන්නේ නැහැ අපිට ඉතා ඉක්මනින් ඒ අවස්ථාව අයිති වේවි කියලා. ඒ තරමටම අපි ශුද්ධාත්මන වහන්සේට වැඩවසන්නට බැරි තරමට අපේ ශාරීරිය පත් කරලා, බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, වංචාවෙන් අපේ හදවත් පිරිලා. ඒ නිසා මොහොතින් මොහොත බොරුවෙන් වංචාවෙන් අපේ ජීවිත ඉවත් කරලා ශුද්ධාත්මන් වහන්සේට වැඩම කරන්න පුළුවන්, සත්‍ය ආත්මයන් වහන්සේට ජීවත් වෙන්න පුළුවන් මන්දිරයක් බවට අපේ ජීවිතපත් කරමු. ඔබට ජයසුපීරයි.